හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් එක දවසක් ගෙඹි රංචුවක් වනාන්තරයක් මැද්දෙන් පැනපැන ඉස්සරහට යනකොට ගෙම්බන් දෙන්නෙක් ලොකු වතුර වලකට වැටෙනවා වලේ ගැඹුර දැකලා ඉවුරේ සිටපු ගෙම්බෝ ටික කතා වෙන්න පටන් ගත්තා ආයෙත් නම් යාළුවෝ දෙන්න ගොඩ එනවා බොරු ඒ වුණාට මේ වලට වැටුණු ගෙම්බෝ දෙන්න කොහොම හරි ජීවිතේ බේරගන්න උඩ පනින්න පටන් ගත්තා උඩට එන පිණිස වල මුදුනේ ඉවුරේ හිටිය ගෙම්බෝ ටික කියන්න ගත්තා වල ගැඹුරුයි ඔය ගොල්ලන්ට නම් කවදාවත් ගොඩ එන්න බෑ උත්සාහය අතහරින්න අපරාදේ නිකන් මොකටද දුක් විඳින්නේ එක ගෙම්බෙක් ඒ අයගේ කීම අහලා අදහස අත්හැරියා අනේ ඒ ගෙම්බා වල පතුලටම ගිහිල්ලා මරණයටපත් වුණා හැබැයි ඉතිරි ගෙම්බා උත්සාහය අතහැරියේ නෑ උඩ ඉඳගෙන අනිත් ගෙම්බෝ ටික කියනවා අපරාදේ ඔයා දුක් විඳින්නේ ඔයාටත් ගොඩ එන්න බෑ උත්සාහය අතහරින්න දුක් විඳලා මැරෙන එකට වඩා ඔහොමම ඉඳලා අවසන් ගමයි යන්නේ කොච්චර හොඳයිද මෙයා ඒ කීම අහන්නේ නැහැ උත්සාහය අතහැරියෙත් නැහැ අන්තිමට පැනලා පැනලා මේ ගෙම්බා වලෙන් උඩටම පැන්නා ඔයා වල ඇතුලේ ඉන්නකොට අපි කියන දේ ඇහුවේ නැහැ නේද ගෙම්බෝ ටික අහනකොට මේ ගෙම්බා බිහිරි නිසා එයා හිතුවේ යාළුවෝ ටික උඩින්දලා හැමදාම යාව ධෛර්යමත් කරනවා කියලා ඒ වගේ තමයි මේ ගමන යනකොට බාධාවන් අධෛර්යය කිරීම එවැනි වදන් ඇසෙන්නට පුළුවන් මේවා වලට ඇහුම්කන් දුන්නොත් සිතට ගත්තොත් අපි වැටෙනවා ජය ගන්න බැරි වෙනවා හොඳම දේ තමයි බිහිරි ගෙම්බා වගේ ක්‍රියා කිරීම යසායා 42 19 තුල මාගේ මෙහෙකරුවා මිස අන්ධව සිටින්නෙත් මාගේ පණිවිඩ කාර්යාමෙන් බිහිරිව සිටින්නෙත් කවුද මාහා සමාදානෙන් සිටින්නාමෙන් අන්ධව සිටින්නෙත් ස්වාමින් වහන්සේගේ මෙහෙකරුවා මෙන් අන්ධව සිටින්නෙත් කවුද නුඹ බොහෝ දේ දකින්නොමුත් නොසලකන්නේ හිය ඔහුගේ කන් ඇරී තිබෙදිත් ඔහු අසන්නේ නැත